ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. හිමාලි අණ්ඩාතපුරේ ගෙනියන්නට ඇනොන් සූදානම් කළේ විමුක්ති පිරිරට සිට ගෙන කිට් බෑගේ. ඇගේ විමුක්ති කිට් දෙදෙනාගේම ඇතුන් දැම්මේ එකම බෑගේට. හස්බන්ඩ් වයිෆ් දෙන්නගේ ඇඳුම් බෑග් දෙකක දාන්නේ නෑනේ. අණ්ඩාතපුරේ යන්නට දාගෙන ඇත්තේ හෙටය. ගමන යන්නට පෙර හිමාලි උදේ සැලෝන් එකටත් ගියාය. ඇය කොණ්ඩය යන්තමට කැපුවාය. ෆේෂල් එකක් කරගත්තාය. ඇයි බැම සකසා ගත්තාය. අවසානයේට දෙපාවලත් අතේ අනවශ්‍ය රෝම ද ඉවත් කරන සත්කාරයද කරගත්තාය. ඒ සියල්ලටම ඇයට රුපියල් 4000 ගණනක් ගියාය. දැන් ඇය සල්ලි ගැන එතරම් හිතන්නේ නැත. සල්ලි කන්දක් ලැබෙන්න යද්දී මේ 4000 මොකද්ද? හිමාලි සිතුවේ එලෙසිනි. ඒ ටික කරගත්තට පස්සේ මාර පොලිස් ලොක්කෙක් ආවේ. දිගටම ට්‍රීට්මන්ට් කරගන්න ඕන. මොරගොඩ පවුලේ ලේලි වෙනකොට ඉන්න ඕන ස්ටාර් කෙනෙක් වගේ. කොහොමත් මම තමා දැන් සුපර් ස්ටාර්. මේදා හොවන්තුවත් බබා ලැබිලා දැන් ආර්ලෑවිත් අක්කා නැමේ කියන්න ඕන නැන්ද කියලා. හිමාලි සිතුවිලි වලින් උන්නේ ඒ තරම් අහංකාර තැනකය. ඇත්තරම දුව ලැබුණාට පසු මේදා ටිකක් මහත්ය ඇති බව ඇත්තය. ඒත් හිමාලි හිතනා තරම්ම ඇය අජුව වී නැත. මේදාගේ මෝනේ ඇත්ති වෙනමම සිරියාවකි. අක්කව දකින දකින පාරට මට මතක් වෙන්නේ ජුහි චවුලව. ඇත්තමයි ඒ වගේමයි. ළඟදි හින්දි ෆිල්ම් එකක් යද්දි මම අයියටත් කිව්වා. ඔය කතාව කිව්වේ ඒ දවස්වල වර්ෂාය. ඉතින් එතකොට කොල්ල මොනවද කිව්වේ? මේදා ඇසුවාය. මහා පිස්සෙක්. අක්කනම් ඒ වගේ තමාලු. හැබැයි අයියානම් ඒ ළඟින් තියන්න බෑලු. අනි මගේ කොල්ලා. මම කිව්වා අයියා එහෙමනම් මල්ලිත් එහෙමම තමා කියලා. මූණ මෙච්චර වුණා. අද මෙහෙම හිමාලි අජුවයි කියන්නේ කෙල්ල එහෙම ලස්සනයි කියෝ මේතහටය. කෝකටත් බර්ත් කන්ට්‍රෝල් බොන්න ගත්තේ හොඳයි. නිකංවත් මේ හදිස්සියේ බඩට බබේ කාවොත් මට ජොලි ඉන්න නෑ. දැන්මම බබාලා දන්න ඕන නෑ. මේ තියෙන සැප සම්පත් විඳින්නත් එපැයි. හිමාලි දැන් සිතන්නේ එහෙමය. අණ්ඩාතපුර ගමන තීර්ණාත්මක ගමනක් යයි හිමාලිට සිතෙයි. කවදාවත් එහෙම අපි දෙන්න විතරක් තනි වෙලා නෑනේ. එහෙම මොනවත් දෙයක් වෙන්නේ නැත්නම් මෙයා මොකක් කරි ලෙඩක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම නෑ කියලා මම දන්නවනේ. ඇය සිතුවාය. ආදරයත් එක්තරා විදියක ලෙඩකි. නිකම්ම ලෙඩක් නොව සර්වාංග ලෙඩකි. අද වේලාසන ගෙන්න ගන්න ඕන. හෙට පාන්දර යන්නත් එපැයි. 3ට 4ටවත් යන්න පුළුවන් නම් හොඳයි. හිමාලි දුල් රෑඳුමක්ද ගත්තාය. ඒ රෑඳුම යුවතියන් පවා ගන්නේ සාමාන්‍ය දිනවලදී අඳින්නට නොවේ. මදු සමයට යද්දී ගෙනියන්නටය. ඒ සීන රෑට අඳින්නටය.
හිමාලයේ ගත්තේ මේ ගමන යන්නටය. ඒ ඇය ඇඳ බැලුවාය. ඇගේ මුවග අනුරාගයේ සිනාවක් සටහන් විය. ඔයා පිස්සු ඇටේ විමුක්ති පිස්සු ඇටේ. හිමාලි කීවේ මත්තු ලෙසිනේ. එය ඇත්තටම මත් වීමකි. කෙල්ලෙක් මේ තරම්ම මත්වන්නට හොඳ නැත. එසේ මත් වූ බොහෝ දිනෙකුට වූයේ මත් වී නැහින්නටය. කෙල්ලෙක්ගේ ජීවිතයේ ලස්සන ඇය පත් වූ විට නොවේ. නිවුණු තරමටය. සංසුන් වූ තරමටය. අච්චර ගිනි ගොඩවල් මැදත් වාශයන්නේ නිවිය. පපුව පත්තු එද්දී කෙල්ල ඉන්නේ ඒ ගින්දර දරාගෙන සංසුන් වය. ගිනි ගන්නා පපුවෙන් දරුවාට කිරීරෙන්නේ ඒකය. හිමාලි විමුක්තිට ගත්තේ ඔව වේලාසන ගින්නා ගන්නට ඕනා නිසාය. ඕනවට වඩා ඔහු පිට ඉඳිද්දි හිමාලට ඉන්නට අමාරුය. ඇයට මේ ලෝකේ නැති බයක් එයි. ඒ ආදරේ ලෝභකම මොනවේ වෙනමම තණ්හාවකි. අයියේ හිමාලි විමුක්තිට කතා කරන්නේ ඇගේ සාමාන්‍ය ස්වරයෙන් නොවේ. වෙනමම ස්වරයකිනි. මේ රඟපෑම කරගෙන යන්නට ඇගේ රංගන ප්‍රතිභාව හොඳට ප්‍රයෝජනවත් විය. විමුක්ති පමණක් නොව මේදා වැනි අය පවා එයට අසු විය. නංගි කෑවද? ඇය අහන්නේ ආදරයේ වචනවල බටර්මින් තවරමිනි. එහෙම ගෑනු කතා කරනවට පිරිමි ආසය. කෑව නංගි. අද කීයට විතරද එන්නේ ඉන්නේ අයියා? විමුක්ති සිනාසුනේ. වේලාසන එන්න. හිට ගමන යනවනේ. ටිකක් වේලාසන නිදා ගන්නත් ඕනනේ. පාන්දරම අපි යනවද? එහෙම යන් අයියේ. උදේ අදි ෂෝක්නේ. මම එන්නම්. එහෙනම් තේ බොන්න එන්න හොඳේ. හිමාලි නැලවි කීවාය. ඇය ඊටත් පසු එහෙමම ඇඳේ පෙරළුණාය. කොට්ටේ අමුතුම ලෙස වැළඳගත්තාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.